තමන්ගේ සමීපතමයෙකුට හෝ ආදරණීය පුද්ගලයෙකුට සදාකාලයටම සමුදීමට සිදුවීම තරම් මිනිසුන් වන අපි අසරණ කරන හැඟීම් බර දෙයක් තවත් නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේම වේදනාව දැනෙන්නේ මිනිසුන්ට පමණක්ද? සත්වයින්ටත් එම වේදනාවේ ලෙසම දැනෙනවා වෙන්න බැරිද? සත්වයින්ටත් මිනිසුන්ට වගේම යම් තාක් දුරට හැඟීම් දැනීම් ඇති බව රහසක් නොවේයි. නමුත් සැබෑ ජීවිතයේදී පටිගත වූ ඇතැම් සිදුවීම් දෙස බලනකොට නම් ඔවුන්ටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මිනිසුන්ට වගේම දැනෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ භවත ගෙනෙන්නේ බව සනාථ කරන සිදුවීම් කිහිපයක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්වොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. කපුටන් තම වර්ගයාගේ මලසිරුරක් දැක්කම අමුතු විදියට හැසිරෙන බව රහසක් නොවේයි. එවැනි අවස්ථාවක ඕන් විශාල රංචුවක් ලෙස යවට එක් රොක් වී මහා හඬින් නාද කරනවා. ඉතින් එම නිසා මේ කපුටන් මියගිය තම වර්ගයකට සමුදෙන විදිය බව තමයි හැමෝම වගේ සිතාගෙන සිටියේ. නමුත් මේ පරීක්ෂණය පවත්වන තුරු එය හරියටම තහවුරු වුණේ නැහැ. මේ පරීක්ෂණය සිදු කරේ ඇමරිකානු පරීක්ෂිකාවක් විසින්. ඇය දින ගණනාවක් සියැටල් නගරයේ උද්‍යානයක් වෙත ගොස් කපුටන්ට රටගජු ලබා දීමට කටයුතු කරා. මේ හැම වාරයකම ඇයෙහි ගියේ හඳුනා ගැනීමට නොහැකි වන ලෙස වෙනස්ම විදියට සැරසී. අවසානයේදී ඇය බාහිතන විදියේ පෙනුමකින් යුතු වෙස් මුහුණක් පැළඳගෙන මියගිය කපුටෙකුත් අතැති වෙහි ගියා. එහිදී කපුටන් දැක් වූ ප්‍රතිචාරයේ දැක විද්‍යාඥයින් පවා මමිතයට පත් වුණා. ඒ දුටු ක්ෂණිකව එක් කපුටෙකු අනෙකුත් කපුටන්ටත් ඇසෙනසේ මහා හඬින් නාද කළ අතර එම හඬට ප්‍රතිචාර දක්වමින් කපුටන් සියල්ල මෙම තරුණිය වටා එක් රොක් වුණා. ඉන්පසුව කපුටන් සියල්ලම හඬා වැළපෙනසේ නාද කිරීමට කටයුතු කළ හැටි තමයි මේ ඔබ දකින්නේ. පරීක්ෂිකාව විශ්වාස කරන විදියට ඔවුන් එලෙස නාද කිරීම පිටුපස තවත් විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි අනතුරක් පිළිබඳව සමස්ත වර්ගයාටම අනතුරු ඇඟවීම. මේ පරීක්ෂණයේ වඩාත් පුදුම සහගත දේ නම් මේ නොවේයි. කපුටන් විසින් පැවැත්වූ එම අමංගල්‍යෙන් අනතුරු ඇය සාමාන්‍ය කෙනෙකු විදියට උද්‍යානයට පෙර පරිදිම පැමිණි අවස්ථාවේදී ඇය ලබා දුන් රටගජු ඔවුන් නහුලා ගැනීමට පැමිණියේ බියසක සහිතවයි. පසු ඇය පැමිණියේ එදා කපුටු මලකුණ දැතිව පැමිණි වෙස් මුහුණද සහිතවයි. පුදුමය කියන්නේ ඇව ක්ෂණිකව හඳුනාගත් කපුටන් මහා හඬින් විලාප දීමට කටයුතු කරා. මොකද ඔවුන්ට එදා දවස හොඳින් මතකයේ තිබුණා. බොහෝ දිනක් සිතා සිටින්නේ අලියතුන් යනු සංවේදී බවක් නොමැති තිරිසන් සත්වයින් බවයි. නමුත් මතක තබා ගන්න අනිකුත් සත්වයින්ට සාපේක්ෂව මනෝභාවයන් ප්‍රකාශ කිරීමේලා ඔවුන් ඉදිරියෙන්ම සිටිනවා. අලියතුන් යනු මිහිමත වූ බුද්ධිමත්ම සහ කරුණාවන්තම සත්වයින් විශේෂයක්. සාමාන්‍යයෙන් එක් අලියෙකු තවත් අලියෙකු මැරී සිටිනවා දුටු විට ඔවුන් එම සත්වයාගේ සිරුර හොඬවැලෙන් පිරිමදිනවා. ඒ වගේම හතරගාතයෙන් නගා සිටුවීමටද උත්සාහ කරනවා. මියගිය බව අවබෝධ වූ විට මහා හඬ නංවමින් කුංචනාද කරනවා. ඉන්පසුව තමයි මියගිය සමීපතමයාට අවසන් ගෞරව දැක්වීම සිදු කරන්නේ. එෙහිදී ඔවුන් සියලු දෙනා එම සත්වයාගේ සිරුර මතට කොළාතු සහ පස් දමනවා. ඉන් අනතුරුවද දින ගණනාවක් පුරාවට එම ස්ථානයේ වෙත පැමිණ අවසන් ගෞරව දැක්වීමට අමතක කරන්නේ නැහැ. තවද මීට කාලයකට කලින් මියගිය තම වර්ගයේ සත්වෙකුගේ අස්ථි කොටස් දැක්කමත් ඔවුන් අවසන් ගෞරව දක්වනවා. ඒ එම අස්ථි කොටස් සොඬවැලෙන් පිරිමදිමින් ලැංග මංකීස් යනුවෙන් හඳුන්වන මේ වඳුරු විශේෂය ඉන්දියාව තුළ බහුලවම දැකගන්නට පුළුවන්. සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් එම සත්වයින්ද තම සමීපතමයෙකුගේ වියෝභකදී මිනිසුන් වගේම ප්‍රතිචාර දක්වන බව හෙළි වුණා. ඒ පරීක්ෂණයේදී විද්‍යාඥයින් පළමුව සිදු කරේ එම වඳුරන් ගැවසෙන ස්ථානයක ඇනිමට්‍රොනික් වර්ගයේ රොබෝ වඳුරු පැටවකු ස්ථානගත කොට අවට වනාන්තරයේ කැමරාවන් කිහිපයක් ස්ථානගත කර තිබීමයි. එවිට එක් වඳුරෙකු එම රොබෝ වඳුරාව ඔසවාගෙන ගසක් උඩට එන අවස්ථාවේදී එය හදිසියේම බිමට ඇද වැටෙනවා. වැටී සිටින එම වඳුරා දුටු අදාළ වඳුරා සිතුවේ තමන් අතින් නොහු මියගිය බවයි. ඒ ෂණිකෝම මියගේ බවසිතු වඳුරු පටවා තුරුළු කරගෙන වැළපෙන හැටි ඔබට පේනවා ඇති. බලන්න හිස බිමට පහත් කරමින් තමන් අතින් සිදු වූ වර්ධ ගැනෙම වඳුරා පසුතැවෙනවා. ඒ සමගම අනිකුත් වඳුරන්දේ වටේට එක් රොක් වෙනවා. ඔවුන් සියලු දෙනා ඒ ගැන දුක් වෙන බව තමයි ඉන් පෙන්වා සිටින්නේ. මිනිසුන් සහභාගී වෙන අවමගුල් උත්සවයකදී වගේම ඔවුන් දෙකිනෙකාව වැළඳගන්නමින් දුක බෙදා ගන්නවා. ඉතින් හිතන්න මේවා දකිනකොට සතුන්ට මිනිසුන්ට වගේ හැඟීම් නැති බව හිතන්නේ කෙසේද? මේ ඔබ දකින්නේ ලෝකයේ වූ සාගරයන්වල වෙසෙන අති බිහිසුණුම විලෝපිත මත්ස්‍යයා. ඔවුන්ට අභියෝග කළ හැකි තවත් සාගරික සත්වයෙකු නොමැති තරම්. කිලර් වේල් යනුවෙන් හඳුන්වන මේ සාගරික ජීවීන් ගොදුරු සඳහා කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. නමුත් ඔවුන් තම වර්ගයා හා හොඳින් සහසම්බන්ධ සංවේදී සත්වයින් වෙනවා. විශේෂයෙන්ම තම පැටවුන්ට.
හෙමනිසා කිලවෙල් අම්මාවරු තම මියගේ පැටව සතිගණන් පිටමත තබාගෙන පිහිනන එක සාමාන්‍ය දර්ශනයක්. මොකද මියගේ පැටවාට සමුදීමට හිත හදාගෙන නැහැ. විශ්වාස කරන්න කිලවෙල් ගැහණු සත්වින් මේ විදියට දින 20ක් පමණ කාලයක් තම මියගේ පැටවා සමග කාලය ගත කරනවා. හුස්ම ගැනීමට පහසු වෙන ලෙස පැටවාගේ සිරුර මතු පිටට රැගෙන එන හැටි ඔබට පේනවා ඇති. ඉතින් සත්ව ලෝකයෙන් මේ විදියේ කතාවක් නම් ඔබ කවදාවත් බලාපොරොත්තු නොවෙන්නට ඇති. ඇන්ටාක්ටිකාවේ වෙසෙන එම්පර පෙන්ගුවින් සත්වින් එහි වූ කර්කශ කාලගුණ තත්වයට හොඳින් අනුවර්තනය වී සිටිනවා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 දක්වා අඩු විය හැකි අතර තප්පරයට මීටර් 40ක් වැනි වේගයකින් සුළං දහමා යනවා. මේ පෙන්ගුවින් සත්වින් සීතලෙන් ආරක්ෂා වී සිටින්නේ ඔවුන් සතු පිහාටුවලට ස්තුතිවන්ත වෙන්නයි. ඊට අමතරව ඔවුන් සියලු දෙනා එකට එක් වූ එක් පොදියක්සේ තුර්ල වී සිටීම මගින්ද ශාරීරිය උණුසුම් කරගන්නවා. ඉතින් අධික සීතල නිසා වගේම මේ තෙරපීම නිසාද කුඩා පැටවුන් පහසුවෙන් මිය යන්නට පුළුවන්. මේ ඔබ දකින පෙන්ගුයින් පැටවාට ද අත් තුනේ වැනි අවාසනාවන්ත ඉරණමක්. පෙන්ගුයින් මවට පැටවා හමුවන විට ප්‍රමාද වැඩි. ඔබට පේනවා ඇති අය තම පැටවාව හොටෙන් නැනමින් නැගිටවීමට උත්සාහ කරනවා. ඒ වගේම හැඬීමකට සමාන ශබ්දයක්ද පිට කරනවා. නමුත් ඒ කිසිවකින් පළක් වුණේ නැහැ. ඉන් සුළු වේලාවකට පසුව තවත් ගැහණු සත්වයෙකු පැමිණ පැටවා නැති වූ සොවින් සිටින මව සනසාලීමට මෙන් නෑ සමග වැළපෙන හැටි ඔබට පේනවා ඇති. මිනිසා චිම්පන්සි ජනෝමයන් මොනතරම් සමානද යන්න ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. බැලු බැල්මටම චිම්පන්සීන් සහ මිනිසුන් අතර බොහෝ සමානකම් තිබෙනවා. මුහුණ දෙස බලන විටය හොඳින් සනාථ වෙනවා. චිම්පන්සීන් එකිනෙකාට සලකන විදියද සැබවින්ම පුදුම සහගතයි. උදාහරණයකට ඔවුන් අතර වූ එක් චිම්පන්සියෙකු මිය ගියොත් මුළු රංචුවම එකසේ වැළපෙනවා. මේ ඔබට පෙන්වන්නට යන රූපරාමු පෙළේ සඳහා හොඳම උදාහරණයක්. කැමරූන්වල සත්වෝද්‍යානයකදී චිම්පන්සියෙකුගේ අවසන් කටයුතු කරන අවස්ථාවක් තමයි මේ ඔබ දකින්නේ. ඒ සඳහා සියලු චිම්පන්සීන් සහභාගී වේවි කියා ඒ සංවිධානය කරපු පුද්ගලයින්වත් සිතුවේ නැහැ. ඔබට පේනවා ඇති ඔවුන්ද වැටට යහපැත්තේ සිට අමගුල් පෙරහැරේ යනවා. ඉන්පසු තම සමීපතමය අවසන් ගමන් යන අවස්ථාව නිසොල්මන්ව බලා සිටිනවා. පයිලට් වේල්ස් හෝ බ්ලැක් ෆිෂ් යනු මිනිසාට වඩා දෙගුණයකින් විශාල මොලයක් සහිත ශීරපායි සත්ව විශේෂයක්. එසේ වුණත් එම ජීවීන්ගේ මානසික හැකියාවන් මිනිසුන්ට සමාන කරන්නවත් බැහැ. නමුත් අනෙකුත් සත්වයින්ට සාපේක්ෂව නම් ඔවුන් තරමක් ඉදිරියෙන් සිටිනවා. එම නිසා ඔවුන් අතර ඉතා දීනු සමාජ සහසම්බන්ධතාවයන් දැක ගන්නට පුළුවන්. ඔවුන් කිසිවිටකත් තම වර්ගයේ එකෙකු කරදරයක වැටුණොත් තනිකර යන්නේ නැහැ. එම නිසාම ඔවුන් දරුණු පළවිපාක අත්විඳිනවා. ඔවුන් මහා පරිමාණයෙන් මුහුදු වෙරළට ගොඩගසන්නේ දෙම හේතුව නිසා. මේ ඔබ දකින්නේ සාගරික දූෂණය නිසා මියගිය තම පැටවාගේ වියෝව හමුවේ වැළපෙන පයිලට් වේල් ගැහණු සත්වයෙන්. ඇය පැටවාගේ හිසෙන් අල්ලාගෙන සාගරයේ මතුපිටට රැගෙන ඒමට උත්සාහ කරනවා. පේන විදියට නම් තම පැටවාගේ මරණය පිළිගන්නේ සූදානම් නැහැ. ඔබ දන්නවද මිනිසුන් විසින් සාගරය අපවිත්‍ර කිරීම නිසා සාගරික ජීවීන් දිනපතා දහස් ගණනින් මරණයට පත්වෙනවා. ඔබ නොදැකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුව තලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.